රටේ ජනතාවට ජීවත් වෙන්න විදියක් නැතුව ඉඳද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ගේන්න කමිටු තීරණ ගන්නවා පාර්ලිමේන්තුවත්. දේශපාලන ව්‍යාපෘති සඳහා මැතිවරණ ප්‍රොජෙක්ට් එක සඳහා ඇති පදං යහමින් මුදල් වෙන් කරමින් තිබෙනවා. ඒ වගේ මේ ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක කරන්න ඉන්න සමහර රජ නිලධාරීන්ට පමණක් තෝරාගත් රජ නිලධාරීන්ට පමණක් දීමනා වැඩි කරමින් තිබෙනවා. නිසා අපි මෙරට ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, ගුරු උපදේශකවරු තීරණය කරලා තිබෙනවා දැවැන්ත අරගල ගණනාවකට යන්න. ආණ්ඩුව දිගින් දිගටම පොරොන්දු වුණා ඊළඟ අයවැය වලින් මේක දෙනවා කියලා. 2023 දෙන්නම් කිව්වා, දුන්නේ නැහැ. 2024 දෙනවා කියලා කිව්වා, දුන්නේ නැහැ. 2024 අයවැයට බලපෑමක් ලෙස පහුගිය ඔක්තෝබර් 24 වෙනිදා 2023 දැවැන්ත අරගලයක් කළා අධ්‍යාපන අමාත්‍යාංශ සිදිරිපිට. ඒකට කඳුළු ගෑස් ගහලා ජල ප්‍රහාර ඉල්ල කරලා බැටන් ප්‍රහාර ඉල්ල කරලා තමයි ඒ සටන අඩපණ කරන්න ඔවුන්ගේ පැත්තෙන් උත්සාහ කළේ. ඒ විතරක් නෙමෙයි, අපි නොවැම්බර් 30 වෙනිදා ගිය අවුරුද්දේ රට පුරාම කලාප මට්ටමින් උද්ඝෝෂණ කරලා අයවැයට බලපෑම් කළා ඒ අපේ වැටුප් විෂමතාව ඉතිරි කොටස ලබා දෙන්න කියලා. ඊළඟට දෙසැම්බර් 5 වෙනිදා ගිය අවුරුද්දේ අයවැය වැයශීෂයට ගන්න දවසේ අපි නැවත පාර්ලිමේන්තු ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කරමින් ඒ අයවැයෙන් ඒ වැටුප විෂමතාව විසඳන්න කටයුතු කරන්න කියන බලපෑම කරා. ඉන් නොනැවති නැවත පාසල් වාර්ය ආරම්භ වුණාට පස්සේ පෙබරවාරි මාසේ 20, ඒ වගේම පෙබරවාරි 29, ඒ වගේම මාර්තු මාසේ 12 වෙනිදා, ඒ වගේම අප්‍රේල් මාසේ 3 වෙනිදා මහනුවර, තංගල්ල, ඒ වගේම අනුරාධපුර සහ කුරුණෑගල දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් අපි දියත් කළා. දැන් යළි සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව පෙබරවාරි 20 පාසල් ආරම්භ වෙනවා. මේ පහුගිය කාලෙම අපි දන්නවා ඊයේ දවසේ තමයි සාමාන්‍ය පෙළ විභාගය නිම වුණේ. මේ පාසල් ආරම්භය සමග නැවත ක්‍රියාමාර්ග වලට යන බව අපි ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධානය ප්‍රකාශයට පත් කළා තිබුණේ. ඒ අනුව අපි තීරණය කළා තිබෙනවා පාසල් ආරම්භය සමග නැවත අඛණ්ඩ ක්‍රියාවලියකට යන්න. ඒ අනුව ලබන ජුනි මාසේ 26 වෙනිදා දැවැන්තම ගුරු බලයක් කොළඹට කැඳවන්න අපි තීරණය කළා තිබෙනවා. ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකවරු දැවැන්ත ගුරු බලයක් අසනීප නිවාඩු වාර්තා කරමින් ලබන ජුනි මාසේ 26 කොළඹට ඒමට නියමිතයි. අපි කියනවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට තවදුරටත් මෙරට ගුරුවරු, විදුහල්පතිවරු රවටමින් කටයුතු කරන්න අපි ඉඩ තියන්න සූදානම් නැහැ. ඊට ඒ ක්‍රියාමාර්ග ශක්තිමත් කරන අතරේ අපේ ලබන 7 වෙනිදා මාතර නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්නත්, ඒ වගේම ලබන 12 වෙනිදා රට පුරාම කලාප මට්ටමින් කලාප උද්ඝෝෂණ මාලාවක් පවත්වන්නත් අපි තීරණය කළා තිබෙනවා. නිසා මේ අපේ අඛණ්ඩ ක්‍රියාවලියක ආරම්භය විතරයි මේ වැටු අරගලයේ ජයග්‍රහණය කරන තෙක් අපි ඉදිරියට යන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි, අද දරුවෝ පාසල් යවා ගන්න දෙමව්පියන්ට විදියක් නැහැ. පාසල් උපකරණවල මිල ඉල ගිහිල්ලා පාසල් නඩත්තුට දෙමව්පියන්ට විශාල මුදලක් ගෙවන්න සිදු වෙලා. නිසා ආණ්ඩුව වහාම මේ පාසල් උපකරණ මිල පහල දාන්නත්, ඒ වගේම දෙමව්පියන් මත පටවලා තිබෙන පාසල් නඩත්තුවේ බර ඉවත් කරන්නත් කටයුතු කළ යුතුයි. ආණ්ඩුව විවිධ විදියට තමන්ගේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් වියදම් කරන මුදල් කප්පාදු කරලා මේ රටේ අධ්‍යාපන පද්ධතිය පාසල් නඩත්තුව සඳහා ඒ මුදල් වෙන් කරන්න අවශ්‍ය කරන පියවර ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි, දැන් ආණ්ඩුව සූදානම් වෙනවා නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ගෙනල්ලා ඉතිරි වෙලා තියෙන සොච්චම් නිදහස් අධ්‍යාපනයත් හකුලා දාන්න සූදානම් වෙමින් තිබෙනවා. අපි ලෑසි ඒ පනත යෝජනාව හකුලා ගන්නතුරු මේ සටන් කරන්න අපි ලෑසි. එනස අපි ආණ්ඩුවට කියනවා වහාම ඒ පනත හකුලා ගන්න. ඉදිරියේදී ගුරු සංගම්, ඒ වගේම විදුහල්පති සංගම්, ඒ වගේම අනිකුත් වෘත්තීය සමිති, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනය ඒකාබද්ධව දැවැන්ත සටනක් කරන්න ලෑසි මේ පනත පරාද කිරීම වෙනුවෙන්. ඒ විතරක් නෙමෙයි, අද ගුරුවරයාගේ උසස් වීම ටික ඇනහිටලා ගුරුවරයාගේ මොඩියුල වලට උසස් වීම හිර කරලා වෘත්තීය සමාලෝචනයට මුල උසස් වීම හිර කරලා අපි දිගින් දිගටම අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරා. වහාම මේ හිර වෙලා තියෙන ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ උසස් වීම ටික ලබා දෙන්න අවශ්‍ය කරන නිදහස් කිරීම ටික කරන්න කියලා. නමුත් ඒ කිසිවකට ඇහුම්කන් දෙන්නේ නැති පාලනයක් තමයි අද රටේ තියෙන්නේ. අපි ලෑස්ති මේ රටේ ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ පිරිවෙන් ගුරුවරයාගේ ගුරු උපදේශකවරයාගේ අයිතිය වෙනුවෙන් නැවත සටන් කරන්නත්, අඛණ්ඩව සටන් කරන්නත්, ඒ සටන ජයග්‍රහණය තෙක් ඉදිරියට ගෙනියන්නත් අපි ලෑස්ති කියලා. News reporter, වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.